ආදරේ මං ආදරේ කතාවේ ශනායා ත්‍රිවිලයෙන් බහැලා එනවා බලනවා ගෙදර මොකද මෙච්චර සැරසිරි කරලා තියෙන්නේ කියලා ශනායා කියනවා මං ගෙදර ආවා ගගන් ඔයාගේ ෆොගි ආවා මං ආසයි ඔයා මං ආවම සතුට වෙන හැටි බලන්න ගගන් මං ආවා කියලා මේ වෙලාවේ ශනායා කියනවා ගගන් කියනවා ආච්චි මං ඒකනේ ඔයාලට කිසිම දෙයක් කියන්නේ නැත්තේ ඔයා හිතන්නේම අපිට කවුරු හරි නපුරු ඇසකින් බලලා කියලා මට ඔය පූජා කරන්න බෑ මට බෑ කියලා ගගන් කියනවා ආච්චි නවත්ත ගන්න ඔය විදිහේ කතා කියන්න එපා ශනායා ඔයාවත් මෙයාට කියන්න මට විරුද්ධ වෙන්න එපා කියලා කියනවා මේ කියන්නේ මොන්නිට ඉතින් ශනායා කියලා හිතන් ඉන්නේ කියන්න මං කියන්නේ මොකද්ද ඒ දේ කරන්න කියලා මේ වෙලාවේ කියනවා මොන්නිට ආච්චි මුන්නි හිමින් හිමින් කියනවා අයියෝ පූජාව කරන්න බෑ කියන්නේ ඔයාට පුළුවන් නේ සහභාගි වෙන්නනේ තියෙන්නේ ඉතින් පූජාව කරන්න මොකද වෙන්නේ කියලා මේ වෙලාවේ මුන්නි කියනවා ගගන්ට ගගන් කියනවා හරි එහෙනම් ඕගොල්ලෝ කැමති දෙයක් කරන්නම් කියලා ගගන් එහෙම කිව්වට හැමෝටම සතුටුයි මේ වෙලාවේ තමයි ශනායා ගෙදරට එන්නේ ශනායා හිමින් හිමින් ගෙදරට එද්දී ශනායට මතක් වෙන්නේ යා මුලින්ම මේ ගෙදරට ආපු හැටි. එයාගේ කසාදි දවසේ. ශනායට මේ වෙලාවේ මතක් වෙන්නේ ගගන් එක්ක බැඳුණු අතීතය. ඒ සුන්දර අතීතය මතක් කරමින් ශනායට ඇඬෙනවා. ශනායා ඇඬෙනවත් එක්කම ශනායට සතුටුයි. ශනායා ගෙදර ආපු නිසා. ශනායා මේ වෙලාවේ දකිනවා ගෙදර කට්ටිය පූජාව කරනවා. ශනායා යනවා එතනට. ශනායා හිමින් හිමින් ඇවිදගෙන යනවා මෙයාලා කට්ටිය පූජාව කරන දිහා බලන්න ශනායට දැන් දැක ගන්න ඕනේ ගගන්ව මේ වෙලාවේ මුන්නි ගගනුයි පූජාව කරන ගමන් ඉන්නේ මොකද ගෙදර කට්ටිය හිතන් ඉන්නේ මේ මුන්නි කියන්නේ ශනායා කියලා ඉතින් මුන්නිත් පූජාව කරනවා ශනායාත් එන්න එන්නම ලං වෙනවා එතනට ඉතින් ශනායා මෙතනට එනවත් එක්කම ශනායට ගොඩක් සතුටුයි ශනායා දකිනවා ගගන් ගෙදර කට්ටිය හැමෝම ඉන්නව පූජාව කරමින් මේ වෙලාවේ දකිනවා එක ගෑනු කෙනෙක් එක්ක එක්කෙනෙක් පූජාව කරනවා මේ වෙලාවේ ශනායා නිකන් දකින්නේ ගගන් වගේ ඒත් එතන දකින්නේ ශනායාට ගොඩාක් දුකයි ඒ වෙලාවේ ශනායා හිතින් හිතනවා මේ කවුද ගගන් එක්ක පූජාව කරන්නේ කියලා ශනායා මේ හැමදේම යාගේ ඇස් දෙකෙන් දකිනවා මේ වෙලාවේ පූජාව ඉවර වෙලා හැමෝම දෙවියන්ට වඳිනවා දෙවියන්ට වඳින වෙලාවේ ශනායා මේ හැමදේම දිහා බලන් ඉන්නේ දෙවියන් මේ හැමෝම දිහා තමයි බලන් ඉන්නේ ශනායාට ගොඩක් දුකයි ශනායාට තේරෙන්නේ නෑ මේ මොනවාද වෙන්නේ කියලා මේ වෙලාවේ ඉන්දුආච්චි කියනවා දැක්ක දැක්කේ ගගන් යාගේ බිරිඳ කිව්වම තමයි පූජාව කළේ ගගන්ව රැක බලා ගන්න පුළුවන් මෙයාගේ වයිෆ්ට විතරයි කියලා මේ වෙලාවේ ශනායා පුදුම වී කම්පණය වෙනවා හේතුව ගගන් බැඳලාද කියලා ආච්චි කියනවා ඔව් ඇත්තටම ඉන්දු ඔක්කොටම පස්සේ තම ස්වාමි පුරුෂයාට ආදරේ ආරක්ෂාව ලබා දෙන බිරිඳක් තමයි මේ ඉන්නේ කියලා කියනවා ආච්චි ශනායා ඊට පස්සේ පිටිය පිටිපස්සේ හැංගෙනවා මේ හැමදේම අහගන්න ආච්චි කියනවා බිරිඳ යාගේ මහත්යාව ආරක්ෂා කරනවා නම් එයාට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේ මුන්නි හිනා වෙනවා. ඒත් ආච්චි දන්නේ නැහැ මේ එයා මේ දේවල් කියන්නේ ශනායට නෙවෙයි මුන්නිට කියලා. ශනාය හිතනවා ගගන්ගේ බිරිඳ ආච්චි මේ වෙලාවේ කියන්නේ ඒකනේ බිරිඳක් එයාගේ ජීවන සහකරු කියලා කියන්නේ. මේකයි අමුසමී වලක ඉරණම. ස්වාමි පුරුෂයා සහ භාර්යාව එකට ඉන්න වෙලාවේ ඔවුන්ට වාසනාව අනිවාර්යෙන් තියනවා ඒකනි මිනිස්සු විවාහක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා මේ වෙලාවේ ආච්චි කියනවා ඉන්දු ආච්චිත් කියනවා කාන්තාවන් කවදාවත් අසමත් වෙන්නේ නැහැ ඔයා ගගන්ගේ බිරිඳ එයාගේ ආරක්ෂාව කාටත් එයාට මුකුත් කරන්න බෑ ඒක තමයි ස්වාමි භක්තිය කියලා කියනවා මේ වෙලාවේ හැමෝම කට්ටිය හිනා වෙනවා ශනාය අහන් ඉන්නවා මේ හැමදේම ඉතාමත් දුකින් ආච්චි ඊට පස්සේ කියන්නේ මොන්නිට හරි එන්න පුතේ දැන් ඔයාට මේ දේවල් පලියක් මොන්නි ගගන්ගේ වටේ පූජාව කරකවනවා ඒ කියන්නේ පූජා තැටිය ගගන්ගේ වටේ කරකවනවා මේ වෙලාවේ ශනාය හිතනවා මේ දෙන්න කසාද බැඳලාද ඒත් එහෙම වෙන්න බෑ කොහොමද කසාදයක් ගගන්ගේ බිරිඳ මමනේ කියලා මේ වෙලාවේ ශනාය හිතින් හිතනවා මමයි යාගේ ෆොගි මේ කවුද මේ ඉන්නේ එහෙම දෙයක් කවදාවත් වෙන්න බෑ කියලා තමයි මේ වෙලාවේ ශනාය හිතින් හිතන්නේ මේ වෙලාවේ ගගන් කියනවා මුන්නිට ශනායා කියලා හිතලා ගගන් මේ කියන දේ ගොඩක් අවධානයෙන් තමයි ශනායා අහන් ඉන්නේ. ඒ වෙලාවේ ගගන් කියනවා ඇයි ඔයා පුදුම වෙලා ඉන්නේ? ආච්චි කියපු දේ හරි.
ඔයා මගේ ජීවිතයට ඇවිත් මගේ ගැලවුම් කාර්යය වුණා කියලා. ගගන් මේ වෙලාවේ කියනවා මුන්නිට ශනාය කියලා හිතලා. ඔයා මගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් දුන්නා. ඔයා මගේ ජීවිතයට ආවේ නැත්තම් මම මම්ම වෙලා තමයි හැමදාමත් ඉන්නේ. මට මොනවා වෙයිද කියලා මංවත් දන්නේ නැහැ කියලා මේ වෙලාවේ ගගන් කියනවා. කියනවා මුන්නිට ශනාය කියලා හිතලා thank you so much කියලා. කියනවා මුන්නිට ඔයා මට මගේ පවුලට ආදරය හා ගෞරවය දැක්වුවා. ඔයා අපිව කරදර වලින් ගැලෙව්වා. අපිව කවදාවත් අත්හරින්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා කියනවා දෙවියන්ට. ඔයා නැතුව මගේ පවුල මගේ පැවැත්මට අර්ථයක් නැහැ. ඔයා මගේ පවුලට දුන්නු ආදරය ගෞරවය මං ඔයාට හැමදාමත් දෙනවා. මං ඔයාට ආදරය කරනවා කියලා මේ වෙලාවේ ගගන් කියනවා. මේ හැමදේම ඇත්ත ශනාය අහන් ඉන්නේ. අජේ කියනවා හරි ගගන් කියන්නේ එයාගේ බිරිඳට ආදරෙන් ඉන්නවා කියලා එයා පොරොන්දු වෙනවා කියලානේ. හරි හරි එයාට සතුටුයි ඔබේ පොරොන්දුවට. කවදාවත් මුකුත් වෙන්නේ නැහැ ඔයාලට කියලා කියනවා. මේ වෙලාවේ ඉන්දුආචි කියන්නේ කවුරු හරි මෙයාලව වෙන් කරන්න උත්සාහ කරොත් මං දන්නවා එයාට මොනවද කරන්න ඕනි කියලා කියනවා. අජේ කියනවා අපි ඉන්දුගේ ෆොටෝ එකක් ගෙදර ඉස්සරහින් තියමු. එතකොට ගෙදරට එන එක්කෙනා ඉන්දුගේ ෆොටෝ එක දැකලාම බය වෙලා යයි කියලා. අජේ කියපු දෙයට හැමෝම කට්ටිය හොඳටම හිනා වෙනවා. එහෙම කියන අතරතුරේදී ශනාය මේ හැමදේම කල්පනා කරනවා හිතින්. මේ වෙලාවේ ශනාය පිටිපස්සෙන් පිටිපස්සට අඩිය තියනවා ගගන් දිහා බලාගෙන. ශනාය මේ වෙලාවේ හිතන්නේ ගගන් වෙන කෙනෙක්ව කසාද බැඳලා කියලා. ඒකයි ශනායට මේ වෙලාවේ දුකක් ඇති වෙන්නේ. ශනාය පිටිපස්සෙන් පිටිපස්සට අඩිය තිය යද්දි ශනාය අනිත් පැත්තට හැරෙනවා. ශනාය අනිත් පැත්තට හැරෙලා අඬමින් අනිත් කට්ටිය දිහා බලාගෙන ගෙදරින් එළියට දුවල යනවා. ශනාය ගොඩක් දුකින් ගෙදරින් යනවත් එක්කම කතාව තවත් ඉදිරියට යනවා. බලාපොරොත්තු වෙමි ඉදිරියට. ආදරෙයි මං ආදරෙයි තොලින් ඉදිරියට.